වාර්ගික සමානාත්මතාවය ප්‍රජාතන්ත්‍රවාදී සමාජ යුක්තිය හා දූෂිත පාලකීන්ට එරෙහි සටනේ කීර්තිමත් සටන්කාමියකු ලසන්ත මනිලාල් වික්‍රමතුංග ඉපදුනේ කොළඹ බහුවාර්ගික හා බහු ආගමික පරිසරයක් වූ කුටහිර නගරයේ. ලසන්ත මං අඳුරගත්තේ ගොඩක් බාල වයසේදී. මං හිතන්නේ අපි ඉස්කෝලේ එනකොට ග්‍රේඩ් 1 එයා මගේ ක්ලාස් එකේ හිටියේ. මම හිටියේ මට්ටක් කුලේ. නමුත් අපි කොටේන කට්ටියත් එක්ක හරි එකතුයි. ලසන්ත ඇවිල්ලා එකම මගේ එකම අවුරුද්ද ඉපදුනේ. එයා අප්‍රේල් මාසේ 1958 මම නොවැම්බර්. මට මතක ඇටේ ලසන්ත හරිම විහිළු දඟකාරයෙක්. හරිම දඟයි. මේ ඇකඩමික් පැත්තෙන් ලොකු නන්දුවක් තිබ්බේ නෑ. නමුත් හරි බුද්ධිමත්. අපි තාත්තට උගත් බයයි. අපි හන්ට බය ප්‍රශ්න ලසන්ත තමයි හන්නේ. ඉමට මතකයි දවසක් ලසන්තට එළියට යන්න එපයි කියපු දවසක ලසන්ත ගිහිල්ලා කිව්වා ආවන් පස්සේ ගහන්න කියලා ගියා. ඉතින් එතකොට තාත්තා ඇවිල්ලා කේවල අරගෙන හිටියා එනකම්. මෙයා ආවා ඇවිල්ලා මේ අත දිග අරින්න කිව්වහම පොඩ්ඩක් ඉන්න කියලා වටේට ගිහිල්ලා අර තිබුණා ගෙදර මේ අයිස් පෙට්ටිය අසල මේ විටමින් පෙති. එයා එකෙන් තුනක් විතර ගහලා අත මෙහෙම කළා. දැන් ඇවිල්ලා ඕන්නම් ගහන්න කියලා අත දිග. ඉතින් ගහනකොට අත අදිනවා පල්ලෙහාට. එක සැරයක් බොරුවට ඉස්සරහට කකුලක් තියලා එයාගේ මේ කකුලේ මේ ඇඟිලි අල්ලන්න වගේ එකපාරට මේ වුණාම තාත්තා හිතුව මොනවද මේ කරන්නේ කියලා පස්සට බැන්නාම ආ බය වුණා නේද කියලා ඒ වගේ විහිළු කරලා එයා බේරේ. I used to carried my report card home screaming from the top of the road saying I came 34th, I came 34th. I went home proudly and told my mother out of 35 I came 34. I thought bigger the number, better the result. Only when I got a slap that I realized it didn't work that way. අපේ පියා බොහොම මේ විනයානුකූල අපිව හදා වැඩු කෙනෙක්. තාත්තාත් ඉස්සර හිටපු දේශපාලකයෙක්. හැරිස් වික්‍රමතුංග කියලා තනියා කොළඹ මිනිස්පල් කවුන්සිල් එකේ මෙම්බර් කෙනෙක් හැටියට හිටියා. ඊට පස්සේ උපනගරාධිපති හැටියට හිටියා. බ්‍රිතාන්‍යයන්ගෙන් දේශපාලන නිදහස දිනා ගැනීමේ සටනේ හා සර්වජන ඡන්ද බලය දිනා ගැනීමේ සටනේ නායකයෙකු වූ ජෝ ජීත සිල්වා ලසන්තගේ මුත්තණුවන් වීම ඔහුට ලංකාවේ නූතන දේශපාලනයට විශාල සම්බන්ධයක් ඇති කළා. ලසන්තත් කියන්න පුළුවන් මේ දේශපාලනය ඇඟේ තිබුණයි කියන එක. මොකද අපේ පියාගේ අම්මගේ අයියා තමයි ඩීඑස්එන නායක කැබිනට් එකේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ජෝර්ජ් ඩී සිල්වා. තාත්තගේ අම්මගේ අයියා. අම්මා ඇවිල්ලා මේ අපිට ඇඳුම් එයා අර ඇඩ්‍රස් මේකින්. ඊට අමතරව තාත්තා පොලිටිෂන් කෙනෙක් වෙලා හිටියනේ හැරිස් වික්‍රමතුංග. දෙමව්පියන්ගේ පැත්තෙන් අපේ දෙමව්පියක් එක්ක තා ඒගොල්ලන්ගේ සම්බන්ධිකුත් තිබ්බා. පස්සේ වෙනකොට අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ත් වුණා. ලසන්තයි මායි අතර අවුරුදු 8ක පරතරයක් තිබ්බා. එයා පොඩි කාලේදී මම ක්‍රිකට් ටීම් එකේ කැප්ටන්. තියාරි ලොකු උදාමයෙන් කියනවා එයාගේ යාළුවන්ට මේ මගේ අයියායි කියලා. ඉතින් ඉස්කෝලේදී අය අරන් එනවා එයාගේ යාළුවන්ව මට අඳුන්නලා දෙන්න. ඉස්කෝලේ මට මතක ඇටේ ලසන්ත හරිම විහිළු
හරි මිස්චිවස්. හැම වෙලෙම කාට හරි මොකක් හරි වීඩියෝවක් කරනවා. For me, school was only fun and frolic. I cannot speak of any academic achievements while I was at St. Benedict's College. In fact, if at all, I used to play truant. I can remember cutting school and going for those 10:30 a.m. shows at Gamini Cinema, Impala, Ritz, and so on with my friends Shivanka, Peter, the crowd, of course. Peter was the great academic in school who we used to try to emulate, always coming first. එයා හොඳ වමත් දඟපන්දු යවන්නේ මේ සෙල්ලම් පිටි වයස 14න් 15 කණ්ඩායම නියෝජනය කරා. මං හිතේ නාලන්ද විද්‍යාලයත් එක්ක සෙල්ලම් කරද්දී එයා එක ඕවරයකට විකට් 4ක් ගත්තා. ඒ ගැන තාම එයාගේ යාළුවෝ ඒ මැච් එක ගැන කතා කරනවා. ඉස්කෝලෙන් පස්සෙත් ගෙවල ගෙදර සොෆ්ට්බෝල් ක්‍රිකට් ගහන්නයි ගෙදර මේ අපි ටූර්නමන්ට්ස් ඔය එක එක ටීම්ස් එක ගහන්නට එකතු වුණා ක්‍රිකට් නිසා. හොඳ ලෙග් ස්පින් බෝල කියලා අපි කියන්නේ ලෙෆ්ට් ආම් බෝල. එයා ලියන්නේත් ලෙෆ්ට් හෑන්ඩ් එකෙන් මගේ මතක නම්. ඒ කාලේ අපි ශ්‍රී ලංකා ක්‍රිකට් වල හිටියා අජිත් දිසිල්වා, කළු පෙරුමාලා ඔය ඒ වගේ බෝලිං ස්ටෑන්ඩඩ් එකක් වගේ එන්න පුළුවන් තත්ත්වයකටම මිනිස්සෙක්. හැබැයි ලසන්ත කෙනා වුණා එයා කියවා I was a better cricketer කියලා කියයි එයා. I was a better cricketer than him. Luckily I gave up. I used to play a little cricket. The great hero for me while in school was my brother Lal. He was a school cricket captain. He used to have all these bowling records. But I think I still was a better bowler than him when I played junior cricket. Though my friend Shivanka, who used to captain, said that he used to play me as a friend and not as a cricketer. But I think some of my bowling records still stand in school. මම එතකොට ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් උයි ක්‍රිකට් කැප්ටන් උයි ඉන්න කාලේ නිසා මේ ගුරුවරයෝන් එක්ක බොහොම සමීපයෙන් වැඩ කරා. ඉතින් එයා මට ඇවිල්ලා නිතර නිතර කියනවා ලසන්ත පන්තියේ අහන ප්‍රශ්න. ඉතින් සමහර විට අහනවා තෝලිකාය කියන අතියට දෙවියන් වහන්සේ ඇයි පොඩි ළමයිව අංග විකල කරලා උපත දෙන්නේ කියලා. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒක ලොකු පාවක් නෙවෙයිද කියලා. තවත් පන්තියේ මේ විභාගෙට ප්‍රශ්න 12ක් තියලා 10ක් උත්තර දෙන්න කිව්වම 12ටම උත්තර දෙනවා. අර ඒ ලෙවල්ස් කරාට පස්සේ එයාගේ අයියලා මේ පොඩි ටික කාලයක් මේ රිසල් සෙනගන් ඉන්නකොට මේ ටීචර් මේ මොකද්ද සබ්ජෙක්ට් එක උගනන. ඉතින් ලසන්තගේ ක්ලාස් එකේ තමයි එයා ඉගෙනන්නේ. ඉතින් අර පේපර්ස් ටික ගෙනාලා ටර්ම් ටෙස්ට් එකේ පේපර්ස් මේ ගෙදර මාක් කරන්න. ලසන්ත මොනවද කියලා තියෙන්නේ රෑට එයාගේ පත්‍රේ. නමුත් එයා හොඳ යාළුවෙක්නේ. එයාගේ හොඳම යාළුවාගේ පත්‍රෙත් තරම්. අපි ඉස්කෝලේ මුත් හැම එකේම බලන ඉස්සරහට යන්නනේ. මෙයාගේ අනිෆගේ දෙකම අරන් මෙයා රෑට හරි උත්තර ටික ලියලා පත්‍රේ දාලා ඇතුළට. ලාල් බලලා මේ දෙන්නගේම එකම එක ආන්සර්ස්. උත්තර එකයි. දෙන්නටම නොට්. ඒ කියන්නේ ඒකෙන්වත් හිතන්න පුළුවන් එයා ගැන. මොන වගේ මිනිහෙක්ද කියලා. While in school, my brother Lal was my maths teacher, and one day he came to class and gave all of us a surprise test, just one sum we had to do. And after the test was over, he collected all the papers and he went on to do the sum on the school board. After the exam, I went back home. My brother had nicely piled up all the papers to mark them later that evening. I saw this stack of papers there and I slowly went through them and took out my answering script. And I introduced a new one where he had done the sum correctly on board. Unfortunately for me, when he marked the papers, he found that the entire class had got the sum wrong, and only I had got it right because I had smuggled in the right script. Now he thought that if he came and announced to the class that only his brother got the right answer, that they would think that he was favoring the brother. So as a result, he cancelled the whole examination. And I learned a lesson from that cheating never really pays. Although I have got involved in such acts of mischief and cheating, if you like, during my school days, all in good fun.
ඉන්ටිමේට් ෆ්‍රෙන්ස් කලා කියන්න පුළුවන්. එයා ඉස්කෝලේ ග්‍රේඩ් 9 වෙනකන් හිටියා මගේ මතක හැටියට. ඊට පස්සේ එයා UK ගියා හයර් ස්ටඩිස් වලට. අවුරුදු 15 වෙනකොට එයා ඉංගලන්තයට ගියා වැඩි ඉගෙන ගන්න. එයා යාගේ මේ සාමාන්‍ය පෙළ විභාග කෙරුවෙත් ඉංගලන්තේ. නව යෝන්මියට එන පිටීම ඔහු වැඩිදුර ඉගෙනීමට පැරණියට විජිත හාම්පුතාගේ රාජ්‍යයට බ්‍රිතාන්‍යයට ගියා. බ්‍රිතාන්‍ය ලංකාවේ පළපදියම් කළ ජටත් විජිත වෙස්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය මේ වන විට දැඩි අභියෝගයන්ට මුහුණ දී තිබුණත් රාජාණ්ඩුවක් යටතේ වෙස්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය ලන්ඩනයේ බැබලෙමින් තිබුණා. ඉංගලන්තයේදී ලසන්තට බටහිර යුරෝපයේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තලු මරමින් රසවිඳින්නට ඉඩ තිබුණත් ඔහු වඩා කිට්ටු වූයේ වියට්නාම් යුද විරෝධය ඇතුළත් නව මාක්ස්වාදී ව්‍යාපාරයේ දෙසටයි. එක්දාස්මසේ 1979 වසරේ පෙරලා මවුරටට එන ලසන්තට දක්නට ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන විසින් 1978 උඩු යටිකුරු කර දමා තිබූ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයයි. හැබැයි මේෙන් යනකොට නම් ලංකාවෙන් යනකොට පොලිටික්ස් වගේ දෙයක් කිසිම ඔළුවේ තිබුණ නැති යාළුවෙක් මගේ. හැබැයි එහෙන් ලන්ඩනින්ද මේ ආපුවම එයා තනිකර වෙනස් පුද්ගලෙක් හැටියට ලංකාවට ආවේ. එනකොට එයා ගොඩක් මැචුව වෙලා වගේ තේරුණා. ගොඩක් පොලිටික්ස් කතා කරා. වාර්ගික නුසන්සුන්තාවය බලය අයිතු ලෙස පරිහරණය කිරීම හා විධායක ජනාධිපතිගේ ඒකාධිපති හැසිරීම සමහර විට ලසන්තට සමාජ යුක්තිය සොයා යන ජනමාධ්‍යකරුවෙකු වීමට බල කරන්නට ඇති. මංගිතය ඇවිල්ලා ලෝයි කෙනෙක් වෙයි කියලා. එයාට තිබුණ හොඳ ටිබේටින් ක්වලිටිස්. අතික අපි වුණත් කතා කළා එයාගේ කවදාකවත් ආගමන්ටයක් දිනන්න බැරි බෑ. යත්ත එයාගේ නෝ පොයින්ට්ස් කොහමරි ඒ කියන්නේ කළු සුදු කියලා කියන්න පුළුවන් තත්ත්වයක එයා හිටියේ. එච්චරට හොඳට ආගු කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. උපාධිය ගත්තයින් පස්සේ ලංකාවට ඇවිල්ලා නීති විද්‍යාලයට ගිහිල්ලා ඒ අරෙන්න මේ විශ්වවිද්‍යාලයේ LLB ඩිග්‍රී එකක් කරුවා. දෛවී සරදමකට මෙන් ලසන්තට සිය ජනමාධ්‍ය ජීවිතය ආරම්භයට සිදුවේ 70 දශකයේ ආරම්භයේ සිරිමා බණ්ඩාරනායක විසින් සීල් තැබූ ස්වාධීන පුවත්පත් සමාගමක් වූ MD ගුණසේන පවුලට සන් පුවත්පති. එයා සන් පත්තරේ ලිව්ව පොඩි කාලේ. ඊට පස්සේ දිවයිනා අයිලන්ඩ් පත්තරේ වැඩ කරා. අයිලන්ඩ් එකේ ප්‍රධාන කර්තෘ වශයෙන් වැඩගන්න කාලේ තමයි ලසන්ත ඉස්සෙල්ලමට හම්බ වුණේ. ඒ දවස්වල සන් පත්තරේ තමයි වැඩ කර කර හිටියේ. එතන යම් කිසි ප්‍රශ්නයක් නිසා එක දවසක් මට දුරකථනයෙන් කතා කරලා කිව්වා මේ අයිලන්ඩ් එකට එන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ හම්බ වෙලා කතා කරලා ඊට පස්සේ එදා හවසම වගේ හිතන්නේ අයිලන්ඩ් එකට අයිලන්ඩ් පත්තරේට ආවා. ඇවිතරන්නේ එයත් එක්ක තව 5-6 දෙනෙක් ආවා. මේක මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොමවත් ලසන්දර වචනේ කියලා තියුන නිසා ඉතින් ඒකට කියත් ඔක්කොම වගේ ගත්තා. එයා වාමාංශික අදහස් තිබ්බට ඊට පස්සේ එයා ඉස්සලාම මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ සිරිමාව බණ්ඩාරනායකගේ මේ ප්‍රයිවට් සෙක්‍රටරි කියලා පත් වුණා. මොකද මම හිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දවසල මගේ මේ දේශපාලන දැනුම ඇටියට දක්ෂිණාංශික පක්ෂයක්. ඒක වාමාංශික කියලා කිව්වට නමුත් ලසන්ත ඒකට සම්බන්ධ වෙනවා මම ටිකක් පුදුම වුණා මම. නමුත් ඊට පස්සේ යාගේ දේශපාලනේ එක එක පැත්තට ගියා. I work with Lasanta as a journalist for many years. I think he would be the first person who would agree with Aristotle that man by nature is a political animal. I still remember many years ago but a fellow journalist Marwan Markan Marker said about Lasanta in a speech. He said he wondered but Lasanta got off on what made him high. Now Lasanta didn't smoke and he didn't drink, and he then said he realized that Lasanta got high on something
and that was politics. UNP hari SLP hari mona pakshe unath eyata yam kisi dakshatawayak thiyuna ekat ekka yalu vela ekat ekekin e kathandara eliyata ganna eya liyapu eka liwumakwa mata avasthawak thiyuna ita passe sumane meka waradi kiyala kiyana ලසන්ත ඇවිල්ලා කිව්වා මේ මගේ තව මේ මම හොඳට අඳුරන කෙනෙකුත් ඉන්නවා එයාත් ගන්න පුළුවන්ද කියලා. ඉතින් දක්ෂ කෙනෙක් කියලා ඒ පාර මම එයාත් ඉන්ටර්විව් කරලා ගත්තා. මම අවුරුද්දකට පස්සේ තමයි දන්නේ එයා රේන්. විශේෂයෙන්ම පුහුණුවක් ලබා දුන්නේ දේශපාලන අතින් ලිපි ලියන්න. මොකද එයාගේ තාත්තත් දේශපාලනයේ හිටියා. ඒ වගේම ලසන්තටත් තියුණා දේශපාලනය ගැන ලොකු දැනීමක්. විශේෂයෙන්ම සිරිමා බණ්ඩාරනායක මැතිණියත් එක්ක වැඩ කළා තියුණ නිසා විශේෂයෙන්ම දේශපාලන වශයෙන් ලිපි ලියන්න ඉතාම සුදුසුය කියලා තෝරගත්ත නිසා තමයි ලසන්ත ඒ පැත්තට හැරෙව්වේ. කොච්චර ඔස්ට්‍රේලියාවේ ගිහින් නතර වෙනවා කියලා කිව්වත් ගිහින් ආයි වෙනවා. ඉතින් ඒක එයාගේ හිත තිබුණේ මෙතන. My calling was journalism. I was drawn to journalism while studying for my law and once I got into it it was like a drug. I couldn't get out of it. හැබැයි ලසන්ත කැමති වුණ නැහැ එයාගේ නම දාන්න. ඒ පාරට කිව්වා හොඳයි අපි වෙන මොකක් හරි නමක් කියලා ඒ පාර තමයි සුරනිමල කියන නම එයා තෝරගත්තේ. හැබැයි එහෙම වුණත් මට ඕන කළා තියුණා එයා ඒ ලියන්නේ කවුද කියලා කාටවත් දැනෙන්නේ නැති වෙන්න රහසේ තියාගන්න. ජනමාධිකරුවෙකු හැටියට එසේ ආරම්භ කළ ගමනේ ලසන්ත සිය මුල්ම මරණ තර්ජනයට මුහුණ දෙන්නේ Sunday Times පුවත්පතේ දේශපාලන ලියුම්කරු වශයෙන් සේවය කරමින් සිටින විටයි. ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගෙන් පස්සේ තමයි මම දන්නේ හේතුව මේ සිරිසේන කුරේ ජනාධිපතිතුමා අතර හොඳ මිත්‍රත්වයක් තියෙන නිසා මේ අපි මේ Sunday Times එකෙන් මේක කඩන්න හදනවා ජනාධිපතිතුමාට තරහ ගියා. ඒ පාර ප්‍රසිද්ධ වේදිකාවල මටයි රංජිත් විජේවර්ධන මහත්තයාටයි බණින්න පටන් ගත්තා. ඉතින් ඒ පාර ලසන්තයිල්ලා කිව්වා මේක දැන් ප්‍රශ්නයක් වෙනවා මේ මට තර්ජනයක් තියෙනවා කියලා. ඔස්ට්‍රේලියාවේ තානාපතිතුමාට කතා කරලා මාත් ගාමිණී වීරකුන් මහත්තයා ඒ පාර එයාට ඔස්ට්‍රේලියාවට යන්න අවස්ථාව ලබා දුන්නා. ඊට පස්සේ ලසන්තගේ තාත්තා ගිහිල්ලා ප්‍රේමදාස මහත්තයා හම්බුණා. ඊට පස්සේ කිව්වා මේ ප්‍රශ්නයක් නෑ ආපහු එන්නේ කියලා. ඊට පස්සේ තමයි ලසන්ත ආවේ. ජීවිතය රැකගැනීමට ඔස්ට්‍රේලියාවට පලානු ගියේ නම් එදා ඒකාධිපති ප්‍රේමදාසගේ අවසාන ගොදුර වන්නට ඉඩ තිබුණේ රිචඩ් ද සොයිසානුව ලසන්ත වික්‍රමතුංග. අනුන් යටතේ ලිබරල් ශ්‍රී ලංකාවක සිහින ඉතා දුර බව පසක් කරගත් ලසන්තව තමන්ගේම පුවත්පතක සිහිනයක් වෙතට කැඳවාගෙන යන්නේ ඔහුගේ ප්‍රාණ සම සොහොයුරාවන ලාල් රාජ් වික්‍රමතුංගයි. ජනමාධ්‍ය ජීවිතය තුළ ලසන්තගේ සිවනැල්ල වන්නේද ඔහුයි. නීතිඥ වෘත්තිය අත්හළ ලසන්ත ඉතා ඉක්මනින්ම ලාංකීය ජනමාධ්‍ය ශේෂ්ත්‍රයේ පෙරලිකාර භූමිකාවක් රඟදක්වන්නට වුණා. හැබැයි ලසන්ත මෙතනට ඇවිල්ලා පත්තරේ පටන් ගත්තන් පටන් ගන්න කලින් මගෙන් අහපු දෙයක් තමයි මම එන්නම් හැබැයි සම්පූර්ණ මාධ්‍ය නිදහස තියෙන්න ඕනේ කල්පනාකරණයේ කිසිම ඇඟිල්ලක් ගහන්න බෑ කියන එක. ඒ පොරොන්දුව මගෙන් ඉල්ලගත්තා. ඉතින් ඒ පොරොන්දුව අනුව එයා සම්පූර්ණ වාද්‍ය වේදින්ට සම්පූර්ණ නිදහස දුන්නා. මර්වින් ෆර්නැන්ඩෝ පියතුමා තමයි අපිට පළවෙනි ඇපල් කම්පියුටර් එක දුන්නේ. අපිට කම්පියුටර් තුනයි තිබුණේ පරිගණක තුනයි. ටයිප් සෙටිං කරනවා මමත් එතකොට ලසන්තත්. පත්තර බෙදුවේ අපේ වාහනේ අපි කොට කල්සම ඇඳලා රබසර පුදාගෙන ගිහලා පාන්දරින් පත්තර කොළඹ වටේ එහෙම ගන්නේ. හැබැයි ඉතින් එක එක ලියපු ලිපිවල හැටියට ආන්දෝලනාත්මක ලිපි ලියපු නිසා පත්තරේ ජනප්‍රිය වුණා. ලසන්ත සන්ඩි ලීඩකේ වුණා. ඔව් එක විදිහකින් එයා තමයි ඒ ප්‍රවෘත්ති හොයාගෙන ඒ පත්තරේ පළ කළා. ඒක නිසා තමයි පත්තරේ ජනප්‍රියත්වය ආවේ. ඒ වගේම ඉරුදින පත්තරෙත් ඒ වගේමයි.
කොටිම කියනවා ඉංග්‍රීසියෙන් කියනවා මේන් ඇන්කර් dream 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 when I want you in the night when I hold you tight whenever I want you all I have to do dream 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 when I hold you right by my ඉංගලන්තයේදී උගත් පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදය අංගවිකල ලාංකීය දේශපාලනය මත පැලකරන්නට විහිසුණු වරදට ඔහුට මුල්ම ශාරීරික ප්‍රහාරය එල්ල වූයේ පොදු පෙරමුණු ආණ්ඩුවකදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින්. ඒ 1995 පෙබරවාරි මාසයේ. කාර්යාලේ ඉඳන් ගෙදර යනකොට වාහනේ හරස් කරලා මේ මූණ වහගෙන හිටපු කට්ටියක් ඇවිල්ලා එයාටයි බිරිඳටයි පොළු ඇන ගහපු පොළු වලින් ගැහුවා. ජනාධිපතිනිය හා චිත්‍රපට නළු සනත් ගුණතිලකගේ අයථා දූෂිත මූල්‍ය ගනුදෙනු හෙළිකළ වරදට ලසන්තට පමණක් නොව එවකට ඔහුගේ බිරිඳ වූ රේන්ටත් මහදවල් මහමගදී අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා. And we hope that society as a whole and we Benedictines could make our own little contribution to make this society a better place. චන්ද්‍රිකා පාලනය තුලදීම 1998 ජූනි මාස 17 වන දින රාත්‍රියේ යලිත්වරක් ලසන්තගේ නිවසට වෙඩි තබා දරුපවුල පිටින්ම මරා දැමීමේ උත්සාහයක් දරුණා. නෝනලා කෑමකට රෑ ගියා. උන්නලා බබලා දෙන්නයි නෝනලා. ඉල්ල රෑ වුණා එනකොට තින්නම් මේ 10 ඉතර වුණා එනකොට. එනම් ඒගොල්ලෝ අපිට කෑමක් ගෙනලා තිබ්බා මහත් කියලා. ඉතින් යන් ඩ්‍රයිවර් ටයිමට අපි කෑමක් කෑවා. අවමැති මාර පොඩි එකන බලන් හිටියම ආවට පස්සේ මම ඇවිල්ලා කුස්සියට ගිහිල්ලා වතුර බබයි කිරි බෝතල් හොදලා වතුර ඉතිරිවා සද්දයක් ගමන් නිකන් රකින්න පත්තු කරනවා වගේ පටපටපටපට ගාලා සද්ද වුණා. සද්ද වුණාම අමේ ඉද්දල අර ඩ්‍රයිවර් හිකේ නරිකලා ඉස්සර කාමර හිටියේ වෙඩි තිබ්බා කියලා කිව්වා. එයා රණු නමින් ගේරගෙන එයා පහත් වෙලා ඉස්සරහා කාමරයටත් වෙඩි කියලා තිබ්බා. තර්ජන හමුවේද රාජ්‍යපාලකයන්ගේ දැවැන්ත දූෂණ අක්‍රමිකතා සියපුවත්තක තුළින් දිගින් දිගටම හෙඩි කළමේ දක්ෂ ජියපත් කළ නොහැකි මිලදීගත නොහැකි මාධ්‍යකරුවාගේ තියුණු විවේචනයන්ගෙන් ගැලවීමට ඊළඟට චන්ද්‍රිකා ජනාධිපතිවරිය තෝරාගත්තේ පත්තර මෙල්ල කිරීමේ අපකීර්තිමත් ඉතිහාසයක් දරා සිටි තම මව වූ සිරිමා බණ්ඩාරනායකගේ ක්‍රියාපිළිවෙතමයි. ඒ අනුව 2000 මැයි 22 දින චන්ද්‍රිකා ජනාධිපතිවරිය විසින් සංවේ ලීඩර් පුවත්පත් සමාගමට සීල් කරනවා. දෙදස් පහේ ඔක්තෝබර් 16 වන දින චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ 11 වසරක පාලනය අවසන් වීමට මාස දෙකකට පෙර රත්මලානේ පිහිටි සන්ඩේ ලීඩර් මුද්‍රණාලයට ගිනි තැබුණා. වරික විපක්ෂයේ සිටිමින් මානව හිමිකම් පිළිබඳ පුරසාරම් දෙඩු පොදු පෙරමුණු ආණ්ඩුවක් යටතේ බලයට පැමිණි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ 2006 ජනවාරි 13 වන දින ලසන්තගේ දුරකථනයට කතා කරමින් අසභ්‍ය ලෙස බැනවැතුණා. රාජපක්ෂ පවුල විවේචනය කළොත් විනාශ කරන බවට ලසන්තර තර්ජනය කළා. 2006 පෙබරවාරි 21 වන දින මුල් තර්ජනයෙන් සති 7කට පසු නැවත වරක් ලසන්තගේ ජංගම දුරකථනයට කතා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජපක්ෂ පවුල විවේචනය කිරීම නවතා නොදැමුවහොත් ඌව විනාශ කරන බවට අසභ්‍ය වචනවලින් නැවත වරක් තර්ජනය කළා. 2007 නොවැම්බර් 21 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ රත්මලානේ පීටී සන්ඩේ ලීඩර් මුද්‍රණාලයට නැවත වරක් ගිනි තැබුණා. ලීඩර් ප්‍රකාශන ඉතිහාසයේ විශාල පුවත්පත් එකතුවක් ඒ ගින්නෙන් විනාශයට පත් වුණා. And Lal, if you are watching this, let me tell you, we are watching the CWV too. Tamange urthiye bhavithawa tule haturu mituru siyallantama irihiva abhihitawa siya paena mehewu me kundesi virahita vivechakaya me wanawita rajapaksha palaneyata darunu hisradayak utawathi bawa pahadiliwa peninnata thibuna. 2009 wasara eramenne uturu diga sri lankawa kuriru yuddhayakin gini ganimin thibena pasudunakai. Imenma rajapaksha palaneya yatake ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසටද ගිනි ඇවිලෙමින් පැවතුණා. දශක තුනක් පුරා ඇවිලෙමින් තිබූ ජනවාර්ගික ගැටලුවට විසඳුම ලෙස යුද්ධය ඉදිරිපත් තිබූ මොහොතක එම යුද්ධය දිනා ගැනීමට පෙර වාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් ඉල්ලා බලකිර සිටි පාර්ශවයේ මුල්පෙලේ සටන්කාමීකු වූ ලසන්ත මණිලාල් වික්‍රමතුංග නම් දෙස් විදෙස් සම්මානයට පාත්‍රව සිටි මේ දුර්ලභ ජනමාධ්‍යවේදියා සමාජ හා මානව හිමිකම් ක්‍රියාකාරිකයා වේදිකාවෙන් ඉවත් කිරීමේ තීන්දුවක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන තිබූ බවක් දකින්නට තිබුණා. එවිට ගත වී තිබුණේ ලසන්තගේ දෙවන විවාහයෙන් පසු හරියටම දින 10ක් පමණයි. මමයි මහත්තගේ දුව හිටියා, ගෙදරට ඩ්‍රයිව හිටියා. ඊට පස්සේ මහත්තයෙන් උදේ තේ කෑම කාලක් කොම කරලා ගියා. යනකොටත් මහත්තයා මම මේනවා ගග මේ ෆෝන් එකක් කන්න කියන් ගියේ. මම ඒ වෙලාවේ මේ අසයින්මන්ට් එකට ගිහිල්ලා නැවත ඔෆිස් එකට එන ගමන් හිටියේ. එතකොට තමයි පාරේ කාර් එක තිබිලා අපි ගුවල ගිහිල්ලා බලනකොට වාහනේ ලේ තිබ්බ ගොඩක්. එතකොට මම වතේ ඉන්න මිනිස්සුන්ගෙන් කෑ ගහලා ඇව්වා කාර් එකේ හිටපු කෙනා කෝ කියලා. එතන ඒගොල්ලන් මට සුදු වෑන් එකක් දෙන්නලා කිව්වා අර වෑන් එකට දාන්න ආව කියලා කවුරුත් දැනන් හිටියේ නැහැ ලසන්ත කියලා. මම ඒ වෙලාවේ ගුවල ගිහිල්ලා වෑන් එකේ ඩ්‍රයිවර්ට ඇහුව කොහෙද යන්නේ කියලා. එතකොට කළුබෝවිල ඉස්පිරිතාලේ යන්නේ කියලා අපි එතකොට ඒ වෑන් එක පිටිපස්සෙන්ම කළුබෝවිල ඉස්පිරිතාලේට ගියා. එදා එතකොට මට කෝල් එකක් ආවා රියදුරු මාත්‍යයෙන්. එන ගමන් එයා රාජකාරියට එන්න ගමන් දැක්කා. මම ඒ වෙලෙම පල්ලෙහාට දුවන වාහනේ නැගිටලා එතනට යනකොටත් ලසන්ත වරන් ගිහිල්ලා යන වෑන් එකක දාලා පස්සේ තමයි මට කිව්නේ දැනුනේ මේ බැරරුම් කරන ඉස්පිරිතාලේට ගියා.
somebody phoned and told me that Lasantha has been shot. And I was in a state of shock, because as a journalist, it's always sad when somebody who is trying to tell the truth. මගේ යාළුවෙක් ප්‍රදීප් මොරායස් කියලා එයා කතා කරා. එයා කතා කරලා කිව්වා මේ මේක ආරංචි වුණාද මං කිව්වා ඔව්. ඉතින් එයා කිව්වා මේ එයාව ගෙනිච්ච ඇතුළට මැරිලා නැහැ. මේ ඔපරේට් කරනවා කියලා. ඉතින් පොඩි මේ බලාපොරොත්තුක් තිබ්බා අපේ සමහරලාට මෙයා ඔපරේට් කරලා මැරෙන්නේ නැති වෙයි කියලා. ඒ වාහනේ ගිය මහත්තෙක් මට පස්සේ කිව්වා මේ යනකොටත් කිව්වා මේ පොඩ්ඩක් මගේ පපුව අත ගන්න රිදෙනවායි කියලා කිව්වා කියලා. But in the hospital, I heard that from the doctors that the injuries were so severe that he would not survive. Hospital එකේ අපේ හිටපු එක්කෙනෙක්ගෙන් මට call එකක් ආවේ. එයාට මුකුත් කියාගන්න බැරි වෙලා එයා කෝ ඔක්කොම ඉවරයි කිව්වා. මෙච්චර කල් තිබ්බ අපේ පහන නිවුණා කිව්වා. And then later on, there was this terrible news that he had not been able to survive and he was killed. දේශපාලකින් විසින් සිය පැවැත්ම වෙනුවෙන් අවසාන අංශෝ දක්වාම බෙහෙත දෙන්න කරන ලද සමාජයක ලසන්ත වික්‍රමතුංගට පැවරී තිබුණු හුදකලා අරගලයක්. සිය දියුණු සංස්කෘතික හැසිරීම් වලින්ම ලාංකීය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ස්ථාපිත දූරාවලිගත ආධිපත්‍යයන්ට පහර ගසමින් කලින් කලට පත් වූ ශ්‍රී ලාංකීය රාජ්‍ය පාලන තන්ත්‍රයේ සියලු අඳුරු තැන් වෙතට සිය තීක්ෂණ පෑන මෙහෙ වූ ලසන්ත තරම් දුරට මෙරට කිසිදු මාධ්‍යකරුවෙකු ගමන් කළේ නැහැ. මෙරට කිසිදු මාධ්‍යකරුවෙකු ඔහු තරම් රාජ්‍යපාලකීන්ගේ තර්ජන හිරිහැරවලට ලක් වූයේද නැහැ. විටින් විට අපි යාට ආරක්ෂාව සපයන්න රියදුරු මාත්‍යෙක් සපයන්න කළ ඇරයුම් වලට එයා කිසිම ප්‍රතිචාරයක් පෙන්වුවේ නැහැ. මොකද කීවේ පුද්ගලික මාධ්‍යවේදියෙක් නිසා ආරක්ෂක මාතෘ එයාට දුන්නත් ඒ අයට ආයුධ ලබා ගන්න බලයක් නැති නිසා එයාට තව ප්‍රහාරයක් එල්ල කෙරුවොත් ඒ නායකත් තුවාල ලැබෙයි කියලා. බාකරන් පහර දෙන්නේ ආයුධවලින්. ලසන්ත පහර දෙන්නේ පෑනි. ලසන්ත වගේ රජේ වගේම විපක්ෂයේ දේවලු හාරහාර අවුස්සල ප්‍රකාශ කරපු කෙනෙක් හිටියේ නෑ. එයාට නීතිමය වශයෙන් කරන්න දෙයක්
තිබුණේ නැහැ. ඉතින් එයා දන්න එකම දේ තමයි එයාගේ පෑන. ඒකෙන් බලාපොරොත්තු වුණේ සමාජයේ යම්කිසි හැඟීමක් ඇතිවීම, ඒ වගේම ඒ කට්ටියගේ ඇස් ඇරලා මේක ගැන මොකක් හරි කරයි කියලා. බයනෑ ඒක නුනේ කොච්චර කිව්වත් කියන දේ ඇහුවේ නෑ. මහත්ත දැනගත්තා මරණවා කියලා. ඊට සුහානකට ඉස්සෙල්ලා මේ කෝල් කරලා කියනවා. SMS කරලා කොහෙද තියෙනවා එක. මම දෙමළ වුණාට අපිට අපි අතර කවදාකවත් දෙමළ සිංහල කියන ප්‍රශ්නයක් ජීවිතේට එක සුළු මාත්‍රයකින්වත් තිබිලා නැහැ. මම හිතන විදිහට එයා අපේ සුළු ජාතිකයන්ට වෙනුවෙන් ගොඩක් කතා කරලා පොලිටිකලි විසඳන ක්‍රමයකට එන එක මම ගොඩක් අගය කරා. ලසන්ත broke through the existing barriers between the Sinhala and English media. He was able to bridge that divide. He spoke fluently in Sinhala. He could express himself very well. He could expose a lot in his interactions with the Sinhala media. And he also took an initiative in forming a sister paper that would take what he had to say to the Sinhala masses. Lasantha kavadavat apith ekak katruwarek hatiyata nemei hitiye. Ya hambelama apith ekak ekaha samanawa thamai hambelama apith ekak hari suhadathawayak apith ekak thibuna. Lasantha kiyanne madhya shastre lankaye madhya shastre peraliyak ekkena liyapu articles walin vitarak nemei. නමුත් යාගේ හැසිරීම් රටාව තුළින්ත් අලුත් කල්ච එකක් ඇති කරපු කතෘවරයෙක්. කාර්යාලයෙන් ගෙදර යනකොට වාහනේ හරස් කරලා මේ මූණ වහගෙන හිටපු කට්ටියක් ඇවිල්ලා එයාටයි බිරිඳටයි පොළු ඇන ගහපු පොළු වලින් ගැහුවා. පස්සේ අර එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු කරන අවුරුදු දෙක තුල ඔයා ඇල්ලුවා පොලිසිය. එතන හිටියා ජනාධිපති ආරක්ෂක අංශයේ රාළහාමිතුම. එතකොට උසාවියේ ඒගොල්ලෝ වරදකරු වුණා. ඊට පස්සේ දඬුවම් කරා. එතකොට ඒ රාළහාමි කොහොම හරි ලසන්තව ඇවිල්ලා හම්බෙලා අඬලා කිව්වා මට ළමයි ඉන්නවා මාව රස්සාවෙන් නැති කරයි මාට මේ අනදුන්න නිසා කරුවේ නැත්තම් මම දන්නේ නැහැනේ කිව්වම එයා පොලිසිය පාර්ට්මන්ට්වලට ලියුමක් ලිව්වා මෙයාව රස්සාවෙන් අයින් කරන්න එපා මම සමාව දුන්නා. දේශපාලන සංස්කෘතියකට එරෙහි වූ ක්‍රමක්‍රමයෙන් මේ හුදකලා අරගලකරුවා ඝාතනය දක්වා රැගෙන යාමට සම්මාදම් වූ බොහෝ දිනාද තමන්ගේ වරදකාරී මානසිකත්වයෙන් මිදෙනු නොහැකිව මළගෙවල්වල දුක බෙදාගන්නට පමණක් එකතු වන ශ්‍රී ලාංකීය සමාජය සමග අත්වැල් බැඳගත්තා. ඒ වගේම යම් අවස්ථාවක තමන් ප්‍රකාශ කළ දේ වැරදි නම් එයින් යම් කිසි පාර්ශ්වයකට අසාධාරණයක් උනායි කියලා හිතනවා නම් ඔහු නැවත වතාවක් ඒක නිවැරදි කරන්න නිහඬවන්න කැමති පුද්ගලෙක්. දේශපාලන ඝාතන වලට නම් දරූ ශ්‍රී ලාංකීය සමාජයේ ලසන්ත වික්‍රමතුංගගේ මරණ පරීක්ෂණ වාර්තාව ලියවෙන්නට මාස 3ක් ගත වුණා. වෙඩි තැබීමක් ලෙසෙහි සටහන් වුවත් පතරම් කුක සොයාගත්තේ නැහැ. ඔහුගේ පෑන පවතින රජයට, රජයේ ප්‍රමුඛයන්ට, ඉහළම ප්‍රධානීන්ට එල්ල වුණා. ඒ නිසා ඔහුට වෙන පුද්ගලික හතුරන් හිටියේ නැහැ. ඒක පොදුවේ ඔහු පිළිගන්නා සහ ඔහු විවේචනය කර සිය දෙනම් පිළිගන්න කාර්යය. ඒ නිසා ඇත්තටම ඔහුගේ මරණය සිදු වුණ ආකාරය, ඒ මරණයෙන් පස්සේ අදාළ වගකීම්වන්ත හැසිරුණු ආකාරය, රජය ඒ සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය යන මේ සියල්ල දිහා බලනකොට
ඔහුගේ මරණය පිළිබඳ වගකීමෙන් මිදෙන්න ආණ්ඩුවට කිසිම හැකියාවක් එක සැකකරුවෙක් අධිකරණ ඉදිරියේ කරන විවෘත ප්‍රකාශකින් පසු මහේස් රත්වරය ඔහුගේ නිලකාමිට කැඳවල ගත ප්‍රකාශය අදවනතුරු ප්‍රකාශයට පත්වෙලා නැහැ. මේවා බරපතල අභිරහස්. මේ ම්ලේච්ඡත්වය මේ සාහසිකත්වය කියාපාන්නේ රාජපක්ෂ රෙජීමයේ වනාන්තරික දේශපාලන සංස්කෘතිය සහ ලසන්ත වික්‍රමතුංග ඔවුන් බියපත් කළ ප්‍රමාණයයි. ලසන්ත මැරුව වෙලාවේ එයාගේ බැලුව නම් එයාගේ පිටුරියේ ලේවල පාට නිල් පාට රතු පාට නෙවෙයි. ඒ දවසල අපි කොහෙත්ම හිතුවේ නෑ එයා මේ තරම් දක්ෂ ලේඛකෙක් වෙලා මේ වගේ දේශපාලන පැත්තෙන් ගොඩාක් විශේෂ දේවල් හෙළිදරව් කරලා ඒ වගේ අපිට හිතුන් අපි මේ නැව තෝට් නෝ දැට් හිල් බිකම් සච් අ යුනෝ කරේජස් යුනෝ ජර්නලිස්ට්. ලසන්ත වොස් ඇන් එක්සෙප්ෂනල් හියුමන් බීයින්ග් and we will never ever find another Lasantha even if we try and ekenne Lasantha ge nathi paaduwa kavadavat man hitanne kavadavat e paaduwa nathi wei kiyala. And what struck me most was his intelligence. He combined the skills of the journalist, the lawyer, the political analyst and the detective. Without doubt he was the most capable journalist this country ever had. Ape rate mona hari mata prashnayak athuna nam mama godak welata yawa mage honda strength ekak hadena mage hite hitapu kenek mage mata nathuna. අද වුණත් මට මේ ඔෆිස් එකට එනකොට සමහර විට හිටපු ගම ඇඟිමක් එනවා. ලසන්ද විසිල් ගහගෙන එනවා. කවදාකවත් බෙල් ගහන්නේ නැහැ. කාට හරි කතා කරන්න එයා විසිල් එකක් ගහගෙන තමයි එළියට එන්නේ. සමහර වෙලාවට ඒ විසිල් එක ඇහෙනවා වගේ වෙනවා. To hold me tight whenever I